تعرفان تقولي سليم نوري من الله يعني تفكاري يتبع جارة دورة كارت دبن 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 مولا براخر الدين نمي سريتي فارل بين تيني لك نيوجن ميدي كارا جاني مطمئن نساعد دران ومت كوميش نساعد دبن 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 එනිසා අපි ටිකක් ගම්වල ගෙවල් වල ගිහිල්ලා තමයි වැඩිපුර සාකච්ඡා කරන්නේ. අද අපි මහානායක හාමුදුරන් වහන්සේට මුණ ගැහිලා මුණ ගැහෙන්න ඇවිල්ලා දැන් මැතිවරණ ව්‍යාපාරය අවසන් කාල පරිච්ඡේදයේ තියෙන්නේ. ඉතින් අපි මේ ඡන්ද ව්‍යාපාරය කරපු ආකාරය ඒ වගේ මේ ඡන්දෙදි මාලිමාවෙන් නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තුවේ වැඩිපුර නියෝජනය වෙන්න ඕන ඇයි කියන එකත් රටේ දැන්ට මතුවලා තිබෙන තත්ත්වය පිළිබඳවත් අපි උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරා. විශේෂයෙන්ම මැතිවරණයෙන් පසුව අපේ රටේ හොඳ තත්ත්වයක් නොවේ ඇති වෙන බව දැම්මම පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරේ අගෝස්තු මාසෙන් පස්සෙලකින් පස්සේ ජනතාව පීඩාවට පත් වෙනකොට ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙනකොට ඒකට ප්‍රබලව හඬනගන්න පුළුවන් කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්න ඕන කියන අදහස තමයි අපි උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරේ. ඒ වගේම ඔබතුමා දැනගන්න කැමති මේ වෙන විට රජයේ ප්‍රධානම ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශය තමයි 3-2 බලයක් ලබා ගැනීම. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා මොකක්ද මතය ගන්න පුළුවන් වේද බැරි වේද? එකක් 3-2 ගන්න බෑ. 2010 158 කින් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා ජයග්‍රහණය කරලා යුද්ධය අවසන් වෙලා ජනාධිපති ඡන්දේ වහාම මහමැතිවරණේ පවත්වලා 3-2 බලා ලබා ගන්න හැකියාව ලැබුණේ. නමුත් එදත් 3-2 ලබා ගත්තේ ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු ඇමතිකම් වලට මුදල් වලට මිලදී ගැනීම. මේ පාරත් ඒ අනතුර තියෙනවා. හැබැයි ඒ වගේම අපි බලන්න ඕන මේ 3-2 ඉල්ලන්නේ ඇයි කියලා. අපේ රටේ යහපත් ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න කවදාවත් පාර්ලිමේන්තුවේ 3-2 ඕන වුණේ නැහැ. 17 වෙනි සංශෝධනය ගෙනෙන්නට පාර්ලිමේන්තුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට තිබුණු සුළුතරේ. හැබැයි 223කින් සම්මත වුණා. 19 වෙනි සංශෝධනය ගේනකොටත් ආණ්ඩුවට තිබුණ සුළුතරයි. හැබැයි එක මන්ත්‍රීවරයෙක් හැර අනිත් ඔක්කොම පක්ෂ වුණා. නෑ යහපත් සංශෝධන ගේන කවදාවත් 3-2 ඕන වෙලා නැහැ. හැබැයි 3-2කින් සම්මත කරගත්තු සංශෝධන මොනවද? 18 වෙනි සංශෝධනය සම්මත කරගත්තේ 3-2. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ 6-5 බලයෙන් තමයි මැතිවරණ කල් දැමීමේ සංශෝධනය සම්මත කරගත්තේ. මහාචන්දේ නොතින සංශෝධන. ඒ නිසා 3-2 හැම වෙලාවම අපේ රටේ විවස්ථාවන්ට ගෙන දී තිබෙන්නේ අහිතකර සංශෝධන. හිතකර සංශෝධන ගේන්න කවදාවත් 3-2 ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි මේ මැතිවරණයට පෙර Taman 3-2 ඉල්ලන්නේ මොකටද කියලා මොන සංශෝධනද කියලා රටට කිව යුතුයි. අපි දන්නා පරිදි නම් සමහර අය හිතනවා මේ ජනාධිපතිවරයාට වැඩ කරන්න බෑ. අගමැතිගේ කැලේ ටිකක් ජනාධිපතිට ගන්න හදනවා කියලා. තව සමහර අය හිතනවා ජනාධිපති කැලේ ටිකක් අගමැතිට ගන්න හදන්නේ කියලා. මේ දෙකම නෙවෙයි. මේ අයියටයි මල්ලිටයි දෙන්නටම බාධා වෙන කැලේ ටිකක්. මහාධිකරණයේ විනිසුරුවන්ගේ සිට ශේෂ්ඨාධිකරණයේ විනිසුරුව දක්වා විනිසුරුවන් දක්වා දෙන්නටම දැන් පත් කිරීමේ බලයනේ. අන්න ඔවුන් පත් කර ගැනීම සඳහා ඔවුන් බලය ඉල්ලනවා. ඒ වගේම අපේ රටේ ස්වාධීන විගණන කොමිසම පිහිටවල විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය අද ඔවුන් දෙදෙනාටම. ඒ නිසා ඔවුන් කල්පනා කරනවා තමන්ගේ මූල්‍ය භාවිතාව අක්‍රමකතාවය වසා ගැනීම සඳහා විගණකාධිපතිවරිය පත් කරගන්න නම් ඒ බලය ගන්න ඕන. ඒකට සංශෝධනයක් ගේන්න ඕන. මැතිවරණ දැන් ප්‍රසිද්ධියම කියලා තියෙනවා. විශේෂ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා මා දැක්ක කියලා තියෙනවා. මැතිවරණ කොමිසම අපේ රටේ ස්වාධීන මැතිවරණ පැවැත්වීම සඳහා විශාල ප්‍රයත්නයක් දරනවා. ඒක මේගොල්ලන්ට බාධාවක් වෙලා තිබෙනවා. මැතිවරණ කොමිසම නොතිබෙන්න අප්‍රේල් මාසේ 25 ඡන්දේ තියෙනවා. එහෙම ඡන්දේ තිබ්බනම් රට මිනි කඳන් වල පිරුණු රටක් බවට පත් වෙන මේ කොවිඩ් වසංගත හේතු කොටගෙන. දැන් අන්න එතෙන්ට අත තියන්න ඕන වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මේ 3-2 ඉල්ලන්නේ දැනට ජයග්‍රහණය කරගෙන දෙන ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුළුමනින්ම අඩපණ කිරීම සඳහා දරන ප්‍රයත්නයක්. ඒක එසේ නොවන්නේ නම් ආණ්ඩුව පස්වෙනිදාට පෙර ජනතාවට කීවිය යුතුයි තමන් විවස්ථාවේ සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන මොනවද කියලා. එහෙම නැතුව විවස්ථාව සංශෝධනය කරනවා කියලා ඡන්ද ඉල්ලන එකෙන් කරන දේ තමයි ජනතාව හරහා හිස් චෙක් පතකට අස්සනක් ගැනීම තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ජනතාවට අපි කියනවා හිස් චෙක් පතකට හිස් කඩදාසියකට ඔබේ අස්සන දෙන්න එපා. ඔව් නොවන දෙයක් ඒක ලියා ගන්න. බුදුමන් දැන් සඳහන් කරා එක්වරක්
මන්තුරු මුදලට ගෙන 3 දෙකේ බලය ලබාගෙන යම් කිසි ආකාරයක ව්‍යවස්ථා සම්මත කරගැනීමක් කරා. නමුත් මෙවරත් ඒ ආකාරයේ මේ යම් කිසි අවධාරමක් තියෙනවා. ඔබ සඳහන් කරන්නේ සජිත් පාස්වේද රනිල් පාස්වේද මෙවර මුදල් වලට යටත් වෙන්නේ. ওই දෙක අතර ලොකු වෙනසක් නැහැ. දෙකම එකයි. ওই දෙක අතර තියෙන වෙනස තමයි නේද? දෙක අතර මේ සිරිකොතේ ගෝරියක් මිසක්ක රටේ ගෝරියක් නෙවෙයි. ප්‍රතිපත්ති වෙනසක් නෙවෙයි. ඒ වගේම සජිත් ප්‍රේමදාසේ කාවේ ඔහුගේ ප්‍රතිපත්ති පිළිගන්න අය පිළිගන්න ලෙස නෙවෙයි. ඔහුත් එක්ක ආපු අය ඔක්කොම ඔහුගත්. රනිල් ගාව නතර වෙච්ච ඔක්කොම රනිල් තියාගත්. ඒ නිසා මෙතන ප්‍රතිපත්තිමේ ප්‍රශ්නයක් නැහැ. ওই දෙකේම පරණ දේශපාලන සංස්කෘතියෙම හිටපු කණ්ඩායම් ඉන්නේ. ඒ නිසා ওই දෙකෙන්ම පණිනු. ඒක පිළිබඳව සැකයක් තියාගන්න එපා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දැක්කා රජයේ වේදිකාවල සහ මාධ්‍ය සාකච්ඡාවලදී ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන විවිධාකාරයෙන්. විශේෂයෙන් අනු කුමාර දිසානායක මැතිතුමත් විවේචනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ ඉලක්ක කරගෙන මේ වගේ දැඩි විවේචනයක් යන්නේ ඔබතුමාලා ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්නේ? අපි දන්නවා ආණ්ඩුවට තමන්ගේ ඇත්ත සතුර අභිමුඛ වී තිබෙනවා. රනිල් හෝ සජිත් කියන්නේ ඇත්ත සතුර නෙවෙයි, ඔවුන්ගේ බොරු සතුර. ආණ්ඩුව අගෝස්තු මාසේ 5 පස්සේ දිගහරින් නියමිත ජනතා පීඩන ක්‍රියාමාර්ග, ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ගවලට සජිත් හෝ රනිල්ට නැගී හිටින්න බෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ බැඳුම් කරේ නැමිති කඹයෙන් අතපය ගැටගසා තිබෙන සජිත් ප්‍රේමදාස දෙයී පෙරේදාව ඔබ දකින්නේ නැති සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳ ගැටේන් කඹයෙන් ගැට ගහලා තිබෙනවා. ඒ නිසා ඔවුන් අතපය ගැටගසන ලද කණ්ඩායම. ඒ නිසා ඔවුන් ගෝඨාභය රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ අප මත එළිය ඉන්න කණ්ඩායම. ඒ නිසා ඔවුන් නැගිට්ටු ඔවුන්ගේ අප කැන්සර්. ඒ නිසා අගෝස්තු මාසේ 5 පස්සේ ජනතාව පීඩාවට පත් කරනකොට ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට ඒකට එරෙහිව නොසැලෙන ප්‍රබල කණ්ඩායම මාලිමාව බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් කල්තියා නිවැරදි සතුර හඳුනාගෙන තිබෙනවා. ඒ කල්තියා නිවැරදි සතුර හඳුනා ගැනීම නිසා තමයි ඔය මණ්ඩ අවලාද එල්ල කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම සතුටු වෙනවා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රබලතම මතවාදී කණ්ඩායම් බවට පත් වෙලා හිටි මහාචාර්යවරු ආචාර්යවරු වෛද්‍යවරු. හැබැයි මේ සැරේ ඔහුගේ අපිට එරෙහිව ප්‍රබල දියත් කරලා තිබෙන්නේ එවන් ගාඩ් මුදලාලි. අපේ රටේ සංස්කෘතිය අපේ රටේ සભ્યත්වය පිළිබඳ කිසිම තැකීමක් නොකරන ඔහේ විකට වර්ගයේ ගීත ඉදිරිපත් කරන එවැනි කණ්ඩායම් තමයි ඔහුගේ බලයනී බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා සතුරා ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මාස 8ක් යනකොට තමන්ගේ දේශපාලන කඳුර මොකද්ද කියලා සමාජයට එල්ල ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රබලම සතුරා බවට පත් වෙන එකත් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රහාරයට අපි ගොදුරු වෙන ගැන අපිට තියෙන සතුට. මේක යාත්‍රාණි කරන්න පුළුවන් වුණා ඒකම දක්ෂතාවයක් කියලා. එතකොට ඇත්තටම ඔබතුමාලා ඒ වගේ දේවල් සහයක් දැක්වීම නැද්ද? විශේෂයෙන්ම කොවිඩ් වසංගතය වෙලාදීම අපි යෝජනා කරා. මේක ආණ්ඩුවේ වසංගතයක් නෙවෙයි, සමාජයක් හැටියට මුහුණ දී යුතු වසංගතයක්. ඒ නිසා ඒ සකස් කරන පොදු යාන්ත්‍රණයකට අපි අපේ සක්‍රීය දායකත්වය දෙන්න කැමතියි කියන එක ප්‍රකාශ කරා. එතනින් නොනැවතී දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුවේ වගකීම, නමුත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ස්විච්චාවෙන් අපේ රතුතරුව සාහන සේවා බලකාය විශාල කාර්යභාරයක් කරා. එය ආහාර සැපීමේ සිට නගර පිරිසිදු කිරීම දක්වා, ඒවා විස බීජ හරණය කිරීම දක්වා විශාල කාර්යභාරයක් කරා. හැබැයි අපි දන්නවා කොවිඩ් වසංගතයේ කරුණු තුනක් තිබෙනවා. එකක් වසංගතයේ පැතිරවීම, දෙක ආර්ථිකේ, තුන සමාජ ජීවිතේ. ආණ්ඩුව යම් ප්‍රමාණකින් වසංගතයේ පැතිරීම වළක්වන්න සමත් වී තිබුණත් ආර්ථික ප්‍රශ්නේදී ආණ්ඩුව අර්බුදයට ගොස් තිබෙනවා. එනිසා තමයි ආයතනවලින් රැකියාවෙන් දොට්ට දමන ලද ආදායම් අහිමි වන පිළිබඳව ආණ්ඩුවේ තියෙන අදහස මොකක්ද? ආණ්ඩුව යෝජනා කරලා තිබෙන්නේ රුපියල් 14,500ක් දෙන්න කියලා රැකියා හිමිවන්නන්. ඒ සාධාරණ යෝජනාවක් නෙවෙයි. ඒ වගේම දැන්ටමත් අතිකාල දීමනක් අප්පාදු කරලා තිබෙනවා රාජ්‍ය සේවකයන්ගේ. ඒ වගේම පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන් කොන්ත්‍රාත් පදනම හිටපු සේවකයන් එළියට දාලා තියෙනවා. මාස 6කට වඩා ස්ථිර නොකරලද සේවකයන් එළියට දාලා තියෙනවා. මෑන් පව ආයතරණ ගත්තුව එළියට දාලා තිබෙනවා. සුළු ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන බැරි අඩපණ වීමට ලක් වී තිබෙනවා. ඉතින් කොවිඩ් වසංගතය ඒකත් ප්‍රබල කාර්යයක්. ඒ නිසා වසංගතය පැතිරීම කෙරෙහි යම් ප්‍රසස්ත මට්ටමක් පෙන්නුවත් ආර්ථික ගොඩනැගීමේදී සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීමේදී තාම අසමත්කම් තමයි ආණ්ඩුව පෙන්නලා තිබෙන්නේ. මම දැනගන්න කැමතියි ජාත්‍යන්තර වශයෙන් අපේ විවිධ ගිවිසුම් ගැන කතා කරනවා. රජය කියනවා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා.
නමුත් ජනතාවට මේ ගැන පැහැදිලි කිරීමක් හරියට ප්‍රධාන කියන්නේ ජනාධිපතිතුමාගේ වගමැතිතුමාගෙන්වත් දැනගන්න ලැබෙලා නැහැ. විපක්ෂයත් මේ හැටියට ජනතාවට මේ ගැන කතා කරන අඩුයි නේද? ඇයි එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? ඇත්තටම රටක ස්වාධිපත්‍ය රටක අභිමානී රටක ප්‍රෞඩත්වය රඳාපවතින්නේ ඒ රට මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් ශක්තිමත්ද කියන සාධකය මත. එසේ නැතුව මහ පොළොව ඉඹගත්තට රටක් ආරක්ෂා වෙන්නේ නැහැ. නේද? එහෙම ආරක්ෂා වෙනවා නම් අපි දිනයක් යොදලා නැකතක් යොදාගෙන ඔක්කොම පෙරලි පෙරලි ඉඹිමු. එහෙම රටක් රැකෙන්නේ නැහැ. රට ආරක්ෂා වෙන්න ආර්ථිකයේ ශක්තිමත් භාවයක් ඕන. දැන් අපේ රටේ යලි ඔබට මතකයි අග්‍රාමාත්‍යවරයා පෞගෙදා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ඉල්ලා හිටියා. ඉන්දියාවෙන් අරගෙන තියෙන ණය අවුරුදු 3-4කට කල් දාලා දෙන්න කියලා අපව ගෙවන්න. එතකොට මොකද කරන්නේ? ඉන්දියාවේ මේ යෝජනාව ගැට සැලකිලිට භාජනය කරනවා. හැබැයි නැගිනිර ජැටිය දෙනවනම්. දැන් නැගිනිර ජැටිය නැවත විකිණීම සඳහා ගිවිසුම් අත්සන් කරන්න සිද්ධ වෙන්නේ ආර්ථික වශයෙන් අපි බෙලහීන වෙලා තිබෙන නිසා. ඒ වගේම MCC ගිවිසුමත් එහෙමයි. පහුගිය නොවැම්බර් මාසේ 16 වෙනිදාගෙන් පස්සේ අපේ රටේ MCC කියලා සාකච්ඡාවක් තිබෙන්න විදියක් නෑ. MCC නම් තියෙන තිබුණේ නේද? මැලිබන් ක්‍රීම් කැකර විතරයි. වෙන MCC තියෙන විදියක් නෑ. හැබැයි මාස 8මාරක් ගිහිල්ලා නැවත MCC කින් පිළිබඳ කරලියට අවිලා තින්නේ MCC ගිවිසුමින් ඩොලර් මිලියන 480ක කේජු කැලක් ලැබෙනවා. ආර්ථික ඇති වී තිබෙන බෙලහිනතාවය මත ඒ කේජු කැල ගන්න ඕන ආණ්ඩු. ඒක ගන්න නම් අර යටත් වීම ගිවිසුම අත්සන් කරන්න ඕන. ඒ නිසා ආර්ථිකයේ මුළුමනින්ම බිඳවට්ටපු පාලකයන්ට රටේ ස්වාධිපත්‍ය රකින්න බෑ. ඒ නිසා හරි පැහැදිලි නැගිනිර ජැටිය විකිණීම සඳහා අවශ්‍ය වෙන පදනම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කියලා තිබුණේ. හම්බන්තොට චීනට දීපු නිසා තමයි මේක දෙන්න වෙලා තියෙන්නේ. ඇත්තම ගත්තොත් දකුණු ජැටිය චීනට දීපු නිසා තමයි කොළඹ වරාය නැගිනිර ජැටිය දෙන්න වෙලා තියෙන්නේ. ඒක මහින්ද මහත්තය දුන්නේ. ඒ වගේම MCC වලට යන්න සිද්ධ වෙලා තිබෙන්නේ ආර්ථික වශයෙන් බිඳ වැටලා තියෙන නිසා. ඒ නිසා මේ පාලකයන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරලා රටේ ස්වාධිපත්‍යද අහිමි කොට තිබෙනවා. ඒ නිසා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ මව්බිමේ සම්පත් මේ මව්බිට අහිතකර ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම වෙනුවෙන් ඒවා ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා. මම අවසාන වශයෙන් දැනගන්න එක වර්තමානයේ වෙනුවිට පහුගිය කාලයන් අපි තුල අපි දැක්ක බොහෝ විද්වතුන් පුරාවස්තු විනාශ වීම පිළිබඳව යම්කි සුළු දෙයක් ඇති වුණා කතා කරනවා. ද වර්තමානයේ වෙනකොට විද්වතුන් බොහොම නිහඬ තත්ත්වයක් ඇති කරලා මේක රටේ අනාගතයට කොයි ආකාරයෙන් බලපායිද? ඇතරේ හැම දිනාට පුතුමන රට පිළිබඳව හෝ මව්බිම් පිළිබඳව හෝ අපේ ඉතිහාසයේ ප්‍රෞඩත්වය පිළිබඳ ආදරයක් නෙවෙයි. බලය පිළිබඳවත් රාජපක්ෂලා පිළිබඳවත් ආදරේ. ඒ නිසා තමයි රාජසභා මණ්ඩප ඩෝසර් කරනකොට මුනිවත රකින්න සිදු වී තිබෙන්නේ. ඇයි? ආදරේ ඉතිහාසයට නෙවෙයි පාලකයට. හරි පැහැදිලි. ඒ නිසා ඒ විතරක් නෙවෙයි පාලකයන් ඒ දේශ ප්‍රේමිත්ව ගැන මව්බිම ගැන අපි අයිතිය අපි ඉතිහාසික ප්‍රෞඩත්වය ගැන කතා කරේ බොරුවට දේශපාලන වේදිකාවේ බව පේනවා. ඒ නිසා තමයි එහෙම මණ්ඩපේ මුළුමනින්ම ඩෝසර් කරලා දැම්මට පස්සේ ඒ අමාත්‍යවරයා කියන්නේ නේද ඒ ඩෝසර් කරලාද නගරාධිපතියගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඒකෙන් කියන්නේ ඔවුන්ට ඒ රාජසභා මණ්ඩපේ නගරාධිපතියගේ මයිලක්වත් වටින්නේ නැති. ඒක ඔවුන් කියලා තියෙනවා. ඒ වගේම තමයි අග්‍රාමාත්‍යවරයා ඒ රජ්ජුරුවන්ගේ ඒ රජ්ජුරුවන්ගේ වතා පිළිවෙත්තේ මගේ චරිතය හොයන්න යන්නේ මේක ආරක්ෂා කරන්න. ඒ වගේ තමයි ගෝඨාභය මා දැක්ක ජනතා ප්‍රශ්න අහනකොට කියනවා ඒක බුවෙනක හෝටලේ චන්ද්‍රගේ පුතාගේ හෝටලේ නේ කියලා. ඒ වෙන්නේ තැනකට ජනාධිපතිවරු පත් වෙන මොකක් නිසාද? බලය වෙනුවෙන් තමන් ඕනෑම කෙනෙක් ආරක්ෂා කරන්න සූදානම්. එසේ නැතුව උන් මේ රටට හෝ මේ රටේ ජනතාවට හෝ මේ රටේ ප්‍රෞඩත්වයට ඉතිහාසයට ආදරණය කරන නෝනාය පෙන්නුම් කරනවා. එනිසා පහුගිය කාලේ කෑ ගහපු අය නේද ඒගොල්ලන්ට ප්‍රේමයේ තිබිලා තියෙන මව්බිම් පිළිබඳ නෙවෙයි රාජපක්ෂ පිළිබඳව. නැති වෙන දින 4ක් විතර තියෙනවා. ජනතාවට දෙන පණිවිඩය මොකද්ද? අපි ජනතාවට කියන්නේ අවුරුදු 72ක් මේ රට පාලනය කළා මේ රට ගමන් ගීපු ගමන් කරලා තිබෙන දිසාව පිළිබඳව විනාශකාරීත්ව පිළිබඳ හැම පුරවැසියටම අවබෝධයක් තිබෙනවා. මේක වෙනස් කිරීම සඳහා තීරණාත්මක පියවරක් ගන්න. ඒ වගේම අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව රටේ දිගහැර තත්ත්වයේ අතිශය විනාශකාරී තත්ත්වයක්. ඒට මුහුණ දිය හැකි ඔබගේ අයිතිවාසිකම් ඔබගේ පීඩාව පාර්ලිමේන්තුව හඬන ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් එම ජනතාවගේ හඬ බවට පත් වී තිබෙන මාලිමාවේ නියෝජනය පාර්ලිමේන්තුව වැඩි කර විශේෂයෙන්ම මහනුවර ජනතාවගේ මා ඉල්ලා හිටිනෝ අපේ පක්ෂේ ප්‍රබලතම නායකයෙක් වන ලාල්කාන් සහෝදරය මහනුවර දිස්ත්‍රික්කේ සඳහා තරඟ වදිනෝ. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කේ තරඟ වදින හැම කෙනත් එක්කම සංසන්දනය කරලා බලනකොට මේ රටේ කොතනද අසාධාරණයක් සිදු වී තිබෙන්නේ කොතනද අයුක්තියක් සිදු වී තිබෙන්නේ
ඒ හැම ජනතාවගේම අයිතිවාසිකම් වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටපු කෙනා තමයි අපේ ලාල්කන් සහෝදරය. අනිත් අය ඒ අය නෙවෙයි. ඒ නිසා මා හිතන ජනතාව තමන්ගේ නියෝජිතයෙක් පත් කරගන්නවා නම් මහනුවරින් පත් කරගත යුත්තේ ලාල්කන් සහෝදරය කියන එක පිළිබඳව අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාවට අපි ආරාධනා කරනවා. සමගි ජල බලවේගයේ මේ වෙනකොට ප්‍රධානම මැතිවරණ පොරොන්දුව තමයි රුපියල් 20000 ලබා දීම. ඒ සම්බන්ධව ඔබතුමාගේ අදහස්? එක එක ඡන්ද කාලයට ඇවිල්ලා එක එක ඒවා කියනවා. නිකම් පොහොර දෙනවා කියනවා. ඊට පස්සේ ගැබිනි මව්වරුන්ට ආහාර මල්ල දෙනවා කියනවා. ඊට පස්සේ 20000 දෙනවා කියනවා. රට 10000 දෙනවා කියනවා. ඒ නිසා අපේ රටේ ආර්ථිකය හෝ ජන ජීවිතය හෝ එවැනි ආකාරයෙන් ගොඩ ගන්න බැරි අර්බුදයක තිබෙන්නේ. ඒ නිසා තමයි ඔබට මතක ඇති පහුගිය ජනාධිපතිවරණ දෙන්නම නිකම් පොහොර දෙනවා කියනකොට අපි කිව්වේ මේ ලබා දෙන සහනාධාරයේ සතකින්වත් අපි වැඩි කරන්නේ නැහැ කියලා. මොකද අපේ රටට ඕන ආණ්ඩුවක් ඇවිල්ලා එහෙමේ සල්ලි බෙදෙන ආණ්ඩුවක් නෙවෙයි අද ඕන වෙලා තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුව. ඒ නිසා සජිත් ප්‍රේමදාසලා හිතනවා ජනතාවට සල්ලි දෙන්නම් කිව්වහම තහඩුවක් දෙන්නම් කිව්වහම වැසිකිලි පෝච්චියක් දෙන්නම් කිව්වහම ඡන්ද ලැබීවි කියලා. ඒ නිසා එම පහළ ප්‍රාථමික දේශපාලනේ මේ රටේ ජනතාව දැන් ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ නිසා ආදාර අපේ රටට අවශ්‍ය වී තිබෙන්නේ මේ ගිලී තිබෙන මහා දැවැන්ත ආර්ථික අර්බුදයෙන් අපේ රට ගොඩනැගීම සඳහා වූ දැක්මක් සහ වැඩපිළිවළක් තමයි අද අපේ රට ඕන වී තිබෙන්නේ. ඒ නිසා එවැනි සුරංගනා කතා සීනි බෝල පොරොන්දු වලින් මේ රට කිසිසේත්ම ගොඩ ගන්න බෑ. අවුරුදු 72ක් ඔබ නැවතු තිත්ත දේශපාලනයේ පරදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න. ඇත්ත මිනිස්සු වැඩි කරමු. මායිමාව දිනවමු.